මම අනුහස් මීකත අනුහස් YouTube channel එකට මගේ පුංචි යාළුවෝ සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවනේ මගේ YouTube channel එකේ පුංචි ඉඩක් අධ්‍යාපනය සඳහා ලබා දෙනවා කියලා. ඉතින් අදම කතා කරන්න හදන්නේ 6 ශ්‍රේණිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියන විෂයෙන් පළවෙනි පාඩම වන සුවෙන් සතුටින් ජීවත් වෙමු කියන පාඩමෙන් වැදගත් කෙටි සටහන් කිහිපයක්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ඒ සඳහා යමු වෙමු. සෞඛ්‍ය පිළිබඳ සංකල්පයේ හෙවත් සෞඛ්‍යවත් බව යනු කුමක්ද? රෝගවලින් වැළකී සිටීමත් කායිකව මානසිකව සමාජිකව හා ආධ්‍යාත්මිකව යහපත් ලෙස සිටීමත්ය. කායික පැවැත්ම යනු කුමක්ද? රෝගවලින් වැළකී සිටීම රෝග සඳහා බලපාන හැසිරීම අඩු කර ගැනීම සහ හොඳ ශරීර හොඳ ශාරීරික යෝග්‍යතාවකින් සිටීම වේ. නිසි කායික පැවැත්ම සඳහා අවශ්‍ය සාධක සහ යහපුරුදු මොනවාද? පිරිසිදු වාතය, පිරිසිදු ජලය, සනීප ආරක්ෂාව හා ස්වස්ථතාව, සෞඛ්‍යවත් ආහාර, ක්‍රීඩා හා ව්‍යායාම, නිසි විවේකය හා නිින්ද, යහපත් පරිසරය. වාතය පිරිසිදුව පවත්වා ගැනීමට කළ යුතු දෑ මොනවාද? වාහන නිසියාකාරව නඩත්තු කර ඒවායින් පිටවන දුම අවම කර ගැනීම, යන්ත්‍ර උපකරණ වලින් පිටවන දුම් පාලනය කිරීම, පොලිතින් පිළිස්සීමෙන් වැළකීම, නිසි පරිදි කසල බැහැර කිරීම, කොම්පෝස් සෑදීමට යොදා ගැනීම. පාසල් යන වයසේ ඔබ සාමාන්‍යයෙන් දිනකට ජලය කොපමණ පානය කළ යුතුද? ලීටර් 1.5ත් 2ත් අතර ප්‍රමාණයක්. ස්වස්ථතාවය යනු කුමක්ද? පෞද්ගලික පිරිසිදුකම රැක ගැනීම වේ. සමීප ආරක්ෂාව යනු කුමක්ද? ස්වස්ථතාවය පවත්වා ගැනීමට අවශ්‍ය වන තත්ත්ව වේ. උදාහරණ ජලය ප්‍රමාණවත් පැවතීම, වැසිකිලි පහසුකම් පැවතීම, අපද්‍රව්‍ය නිසේස කල්මනාකරණය. ස්වස්ථතාවය සඳහා අනුගමනය කළ යුතු හොඳ පුරුදු කවරේද? දිනපතා දෙවරක් එනම් උදෑසන කෑමෙන් පසු හා නිින්දට පෙර දත් මැදීම, වැසිකිලි යාමෙන් පසුව නිසි පරිදි සබන් යොදා අත්සේදීම, ආහාර පිළියෙල කිරීමට පෙර හා අනුභවයට පෙර සබන් යොදා දැත්සේදීම, දිනපතා නෑම හා ඇඟසේදීම, නියපොතු කොටට කපා පිරිසිදුව තබා ගැනීම, ඇඳුම් හා ඔබ භාවිතා කරන තුවා ඇද ඇතිරිලි ආදියෙන් පිරිසිදු බව ගැන සැලකිලිමත් වීම. ජලය සමීප ආරක්ෂාව හා ස්වස්ථතාව නිරෝගී පැවැත්මට හේතුව වේ. මෙය කෙටියෙන් හඳුන්වන්නේ කෙසේද? WA-ෙන් කියවෙන්නේ water. ඒ කියන්නේ ජලය. S-ෙන් කියවෙන්නේ sanitation. ඒ කියන්නේ සමීප ආරක්ෂාව. H-ෙන් කියවෙන්නේ hygiene. ඒ කියන්නේ ස්වස්ථතාව. WA-S-1-H-1 එකතුකරාම එතකොට එන්නේ wash කියලා. අත්සේදීමේ නිවැරදි ක්‍රමය පහදන්න. නියපොතු කොටට කපා පිරිසිදුව තබා ගන්න. පිරිසිදු ජලයෙන් අත්තිමා ගන්න. අත්ලේ සියලු මතු පිටවල් වැසෙන ආකාරයට සබන් තවරා ගන්න. පාත පියවරල් වලට අනුව අත්ලා තුල්ලා ගන්න. අත්ල එකට එක පවතින සේ අතුල්ලා ගන්න. අත්ලේ පිටපැත අතුල්ලා ගන්න. ඇඟිලි කරු අතර අතුල්ලා ගන්න. ඇඟිලි වල පිටපැත අතුල්ලා ගන්න. මහපට ඇඟිල්ල පතු පිට අතුල්ලා ගන්න. ඇඟිලි තුඩු වලින් අතරමැද පිටිමදින්න. පිරිසිදු රෙදි හෝ කඩදාසි අත්මිශ්‍රණවකින් හොඳින් පිසදවන්න. සෞඛ්‍යවත් ආහාර වේලක් ලෙස හැදින්වෙ හැකි කරුණු මොනවාද? පිරිසිදු බව, ස්වභාවික බව, නැවුම් බව, සෞඛ්‍ය ආරක්ෂිත බව. ක්‍රීඩා හා ව්‍යායාම මගින් ලැබෙන වාසි මොනවාද? අස්ථි සහ පේශී ශක්තිවත් වීම, හෘදය හා රුධිර සංසරණ පද්ධතිය නිරෝගී වීම, ක්‍රීඩා කුසලතා වර්ධනය වීම, සිරුරේ බල පාලනය වීම, විනෝදයක් ලැබීම.
දරුවෙකු අවම වශයෙන් දිනකට පැය කීයක් නිදාගත යුතුද? පැය 8ක් 10ක් වැනි කාලයක්. යහපත් පරිසරය යහපත් කායික පැවැත්මේ ලක්ෂණයකි. යහපත් පරිසරයක ලක්ෂණ මොනවාද? හොඳ වාතාශ්‍රය, හොඳ ආලෝකය, ගස්කොළන් සමතුලිත වීම, අවට පරිසරයේ පිරිසිදුව හා පිළිවෙලට තිබීම. 5S ඵලදායිතා සංකල්පය හඳුන්වා දෙන්නේ කුමන ජාතිකයෙන්ද? ජපන් ජාතිකයෙන්. ඵලදායිතා සංකල්පය මගින් බලාපොරොත්තු වන්නේ මොනවාද? යහපත් පරිසරයක් පවත්වා ගැනීම, පරිසරයේ ක්‍රමවත් සංවිධානය කර ගැනීම, කාර්යක්ෂමතාව හා ඵලදායිතා වැඩි කර ගැනීම. ඵලදායිතා සංකල්පය හඳුන්වන්න. සංවිධිත බව. අවශ්‍ය දෑ හා අනවශ්‍ය දෑ හඳුනා ගැනීම හා අනවශ්‍ය දෑ බැහැර කිරීම. සුපිළිවෙල. අවශ්‍ය දෑ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිළිවෙලකට සකස් කිරීම. ඇහිරීම. සුපිරිසිදුකම. හොඳින් පිරිසිදුව තබා ගැනීම. සම්මතකරණය. ඉහත පියවර තුන අඛණ්ඩව වැඩි දියුණු කිරීම. ශික්ෂණය. මේ පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒ ක්‍රියාත්මක කිරීම පුරුද්ද බවට පත් කර ගැනීම. කායික යහපැවැත්ම මැනිය හැකි ලක්ෂණ මොනවාද? පෝෂණ මට්ටම, ශාරීරික යෝග්‍යතාව, ලෙඩ රෝග වලට ඔරොත්තු දීම හැකියාව, බාහිර පෙනුම, ක්‍රියාශීලී බව. පෝෂණ මට්ටම යනු එක් එක් පුද්ගලයා සතු පෝෂණ තත්ත්වය පෝෂණ මට්ටම ලෙස අදහස් කරේ. මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳ හඳුන්වන්න. අවශ්‍ය පෝෂක ප්‍රදාර්ථ සුදුසු ප්‍රමාණයෙන් නොලැබීම නිසා මන්ද පෝෂණ තත්ත්වය වන මිටි බව හා ත්‍ෘෂ බව ඇතිවේ. මන්ද පෝෂණය නිසා බෝවන් රෝග ඇතිවේ. අධිබර හා ස්ථූලතාවය පිළිබඳ හඳුන්වන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම නිසා අධික පෝෂණ තත්ත්වයක් වන අධිබර හා ස්ථූලතාවය ඇතිවේ. අධි පෝෂණය නිසා බෝ නොවන රෝග හට ගැනීමේ ඇති අවදානම් වැඩි වේ. මෙම පෝෂණ මට්ටම නිවැරදිව පැවති දැයි අප දැනගත හැකි දර්ශන මොනවාද? උස ශරීර ස්කන්ධ දර්ශකය ඉනෙහි වට ප්‍රමාණය. ශරීර ස්කන්ධ දර්ශකය යනු කුමක්ද? තමාගේ උසට සරිලන බරක් තිබේද යන්න දැන ගැනීම සඳහා යොදා ගන්නා දර්ශකයකි. අපි දැන් බලමු ශරීර ස්කන්ධ දර්ශකය මන බලාගන්නේ කොහොමද කියලා. බර බෙදීම උස වැඩි කිරීම උස සමානයි ශරීර ස්කන්ධ දර්ශකය. මෙහිදී ඔබේ බර මනින්නේ කිලෝග්‍රෑම් වලිනුත් මෙහිදී ඔබේ උස මනින්නේ මීටර් වලින්. ඔබේ ශරීර ස්කන්ධ දර්ශකයට අනුව ඔබ අයත් වන කලාපය නිර්ණය කරගත හැකිය. ඒවා දක්වන්න. තැඹිලි පාට, ත්‍ෘෂ බව, කොළ පාට, නිසි බර, ලාදම් පාට, අදි බර, තදදම් පාට, ස්ථූලතාවය. ඉනෙහි වට ප්‍රමාණය නිසි ලෙස පවතා ගැනීමට වැදගත් වන්නේ ඇයි? ශරීරයේ ඇති මේදේ තැන්පත් වී ඇති ප්‍රමාණය සෞඛ්‍ය සඳහා බලපාන සාධකයක් වෙනවා. ඉන වටා මේදේ එකතු වීමෙන් බොහෝ නොවන රෝග ඇතිවීමට හේතු වෙනවා. ඉනේ වට ප්‍රමාණය නිසි ලෙස පවතී දැයි මැනිය හැකි ආකාරය කුමක්ද? ඉනේ වට ප්‍රමාණය බෙදීම උස. මේ දෙකම සෙන්ටිමීටර් වලින් තමයි මැනගන්න තියෙන්නේ. ශාරීරික යෝග්‍යතාවය යනු කුමක්ද? එදිනෙදා ක්‍රියාකාරකම් හොඳින් පවත්වාගෙන යාම සඳහා අප තුල ඇති හැකියාව. මානසික යහපැවැත්ම කියන්නේ මොකද්ද? තම හැකිය හඳුනා ගනිමින් එදිනෙදා ජීවිතයේ ඇතිවන අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ඵලදායී ලෙස කටයුතු කරමින් සමාජයටද යහපතක් කරමින් සතුටින් ජීවත් වීමට හැකිය හැකියාවයි. මානසික යහපැවැත්ම ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු යහපත මොනවාද? ක්‍රීඩා කිරීම, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වල නිරත වීම, විනෝදාංශයක නිරත වීම, සරල ජීවන රටාවකට හුරු වීම, කාලය ප්‍රයෝජනවත් යෙදීම, උපදේශන ලබා ගැනීම, භාවනා කිරීම.
උපදේශන ලබා ගැනීම එදිනෙදා ජීවිතයේදී ඔබට විවිධ ආකාරයෙන් පීඩාකාරී හෝ ගැටලුකාරී අවස්ථා වලට මුහුණ දීම සිදුවිය හැකිය. එවැනි අවස්ථාවලදී මිතුරන්, ගුරුවරයන්, දෙමාපියන් හෝ වෙනත් සුදුසු වැඩිහිටියන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම සුදුසු වේ. උපදේශ ලබාගත හැකි අවස්ථා නම් කරන්න. පාසල ඇති විශේෂ උපදේශ සේවා මගින්. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ සුවචරිය මගින්. දුරකථන අංක 071 01 07 107. රෝහල් වල ඇති මිතුරු පියස මගින්. මානසික යහපැවැත්මේ යුතු පුද්ගලයෙකු සතු කුසලතා හා ලක්ෂණ මොනවාද? ආත්මාබෝධය හා ආත්මාභිමානය. නිවැරදි තීරණ ගැනීම. ගැටළු විසඳීම. ආතතියට සාර්ථක මුහුණ දීම. විචාරශීලී චින්තනය. නිර්මාණශීලී චින්තනය. චිත්ත වේග සමතුලිතතාව. ප්‍රබෝධවත් බව හා සතුටින් සිටීම. ස්වයං විනය. ආත්මාබෝධය හා ආත්මාභිමානය යනු කුමක්ද? ආත්මාබෝධය තමාගේ හැඟීම්, අදහස්, අපේක්ෂා හා දක්ෂතා පිළිබඳව ඔබේ නිවැරදි තක්සේරුව. ආත්මාභිමානය තමාගේ හැකියා පිළිබඳව ඇතිවන විශ්වාසය. නිවැරදි තීරණ ගැනීම යනු කාර්ය කිරීමේ හොඳම ආකාරය කුමක්දැයි සිතා තෝරා ගැනීම. නිවැරදි තීරණ ගැනීම ලෙස හැඳින්විය. ආතතිය යනු කුමක්ද? යම් අත්දැකීම් නිසා සිත්තවුලක් හෝ පීඩාකාරී තත්ත්වයක් ඇතිවීම ආතතිය නම් වේ. ආතතියට මුහුණ දීමට කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද? ක්‍රීඩා කිරීම, සෞන්දර්යාත්මක ක්‍රියාවල යෙදීම, විනෝදාංශයක නිරත වීම, කාලකර්මණාකරණය, දරාගත හැකි ප්‍රමාණයට අභියෝග බාර ගැනීම, භාවනා කිරීම. විචාරශීලී චින්තනය යනු කුමක්ද? යමක් පිළිබඳ විමසිලිමත්ව බුද්ධිමත්ව සිතා බැලීම වේ. නිර්මාණශීලී චින්තනය යනු කුමක්ද? එදිනෙදා ඕනෑම කටයුත්තක් නවතාවයකින් හා නව අදහස් වලට අනුව කිරීම. චිත්ත වේග සම්බරතාවය යනු කුමක්ද? අපගේ අභ්‍යන්තරයේ සහ බාහිර ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති කරන ක්ෂණික මානසික තත්ත්වය. චිත්ත වේග ඉතා වේගවත්ව ක්ෂණික සිතට නැගෙන සිතුවිලි ලෙස හැඳින්විය හැක. අයහපත් චිත්ත වේගයක් ඇති වූ මොහොතක කළ හැකි දේ මොනවාද? ඊට හේතු වන අවස්ථාව මගහැරීම. සිත වෙනත් දෙයකට යොමු කිරීම. 1 සිට 10ට ගණන් කිරීම. ගැඹුරින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම. වතුර වීදුරුවක් සෙමින් පානය කිරීම. ප්‍රබෝධවත් බව යනු අලස නොවි කඩිසරව කටයුතු කිරීමට ඇති මානසික සූදානම. ස්වයං විනය යනු කුමක්ද? ඔබේ හිතට එන හැම සිතුවිල්ලක්ම හොඳම නිවැරදිම ඒවා විය නොහැකිය. ඒ හැඟීම් අවස්ථාවලට ගැලපෙන ලෙසත් සදාචාරයට හා සමාජ සම්ප්‍රදායට අනුකූලවත් තමා විසින් පාලනය කර තමාට හා අනුන්ට යහපතක් වන ලෙස කටයුතු කිරීම ස්වයං විනය නම් වේ. සමාජය යහපත් වන කුමක්ද? අප අවට සිටින අනෙකුත් අය සමග යහපත් සම්බන්ධතා පවත්වමින් කටයුතු කිරීම. සමාජීය යහපැවැත්මක් සඳහා අනුගමනය කළ යුතු යහපුරුදු මොනවාද? කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම. අන් අයගේ අදහස් වලට ඇහුම්කන් දීම. අන් අයට ගරු කිරීම. නම්‍යශීලී වීම. විවිධ පුද්ගලයන් සමග අවබෝධයෙන් කටයුතු කිරීම. සමාජයේ යහපැවැත්මකින් යුත් තැනැත්තෙකු තුළ දැකිය හැකි කුසලතා මොනවාද? යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා, කලදායි සන්නිවේදනය, නම්‍යශීලී බව, සහකම්පනය, නායකත්වය, අනුගාමිකත්වය, නීතිගරුක බව. යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා යනු මොනවාද? එදිනෙදා ජීවිතයේ හමුවන විවිධ පුද්ගලයන් සමග පවතන විවිධ ආකාර සම්බන්ධතා මෙයට අයත් වේ.
යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීම සඳහා කළ යුත්තේ මොනවාද? ඉවසීමට පුරුදු වීම, අන් අයගේ දුර්වලතා ඉවසා කටයුතු කිරීම, සහයෝගයෙන් කටයුතු කිරීම, නම්‍යශීලී වීම. යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වන්නේ නම් ලැබෙන වාසි මොනවාද? පන්තිය යහළුවන් ගණන වැඩිවීම, සුහදව ඇසුරු කරන පිරිස වැඩිවීම, අන් අය සමග සුහද කතාබහ වැඩිවීම, ගේ දොර හා පොදු වැඩවලදී සහභාගීකත්වය වැඩිවීම, ඇසුරු කරන අය සමග ගැටුම් අඩුවීම. ඵලදායී සංනිවේදනයේ යනු කුමක්ද? තමන්ගේ අදහස් පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමත්, අනිත් පුද්ගලයන්ගේ අදහස් වලට සවන් දීමත් වේ. සහකම්පනය කියන්නේ මොකද්ද? අන් අයට ඇති වූ හැඟීමක් ඒ තත්ත්වෙම තේරුම් ගැනීමට හැකිවීම සහකම්පනය. සහකම්පනය ඇති අයෙකුගේ ලක්ෂණ මොනවාද? උපකාර අවශ්‍ය වූ විට ඔවුන්ට උදව් කිරීම, දුර්වලතා ඇති අය සමච්චලයට ලක් නොකිරීම, දුකට කරදරයට පත් වූ අයගේ තත්ත්වය තේරුම් ගැනීම, සතුටට පත් වූ අය සමග ඒ සතුට බෙදා හදා ගැනීමට හැකිවීම. නම්‍යශීලී බව යනු කුමක්ද? අන්නාගේ අදහස් වලට සවන් දීමද, ඒවාට ගරු කිරීමද, ඇතැම් විට ඒ අනුව තමන් හැඩගැසීමද නම්‍යශීලී බව වේ. නායකත්වය යනු කුමක්ද? කිසියම් පොදු අරමුණක් කරා අන් අයව සාර්ථක ලෙස මෙහෙයවීම. අනුගාමිකත්වය යනු කුමක්ද? කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේදී නායකයෙකුගේ මඟ පෙන්වීම යටතේ අරමුණු සාර්ථක ලෙස ඉටු කර ගැනීමට සහාය වීම. නීතිගරුක භවයනු කුමක්ද? පාසලේදී හා සමාජයේදී පිළිගත් නීති රීතිවලට අනුකූල වන පරිදි කටයුතු කිරීම. ආධ්‍යාත්මික යහපැවැත්මේ මූලික පදනම කුමක්ද? ප්‍රීතිමත් ජීවත් වීමට අර්ථ දෙන යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වමින් කාලය හා අධ්‍යක්ීම් සමග වර්ධනය වීමත් සමාජය තුළ තමාට හිමිත්වන පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීමත් වේ. ආධ්‍යාත්මික යහපැවැත්මට උපකාරී වන මූලික කරුණු මොනවාද? පරිසරයේ රසවිඳීම, සංගීතය, චිත්‍ර කලා වැනි කටයුතු වල යෙදීම, සාමූහික වශයෙන් වැඩ කිරීම, භාවනාව හා යෝගා ව්‍යායාම් වල යෙදීම, ක්‍රීඩාවක නිරත වීම, කාලය කළමනාකරණය, උපදේශන ලබා ගැනීම, ආගමනුකූලව ජීවත් වීම. ආධ්‍යාත්මික යහපැවැත්මේ ප්‍රතිඵල මොනවාද? මිතුරු බව, අනුන්ගේ කරදරවලදී පිහිටවීම, අනුන්ගේ සතුටේදී සතුටු වීම, දුක සැප සමව දරා ගැනීම. අද දවසේ අන්තිම කාරණය ලෙස මම සාකච්ඡා කරන්නේ ආධ්‍යාත්මික යහපැවැත්මක් ඇති පුද්ගලයන්ගේ දක්වන ලැබෙන ගුණාංග මොනවාද කියලා. ආචාරශීලී බව. තම වැඩිහිටියන් ගුරුවරු මිතුරන් මෙන්ම සියලු දෙනා කෙරෙහි ගරු බුහුමනෙන් යුතුව කටයුතු කිරීම. කාරුණික බව. අසරණ මහලු වැඩිහිටියන් සතුන් හෝ වෙනත් ඕනෑම කෙනෙක් කෙරෙහි දයාව කරුණාව දැක්වීම. කෘතවේදී බව. තමන්ට උදව් උපකාර කරන අයට ගුණ දැක්වීම. ප්‍රතිජනනාත්මක බව. සෑම විටම සුභවාදීව සිටීම. තමාට සිදු වූ අවාසිදායක තත්ත්වයක් පවා වාසිදායක තත්ත්වයට පත් කර ගැනීම. සාමකාමී බව. නිතරම කා සමගත් සාමෙන් කටයුතු කිරීම. කලහකාරී හැසිරීම ප්‍රිය නොකිරීම. සෝභා දහමට ලැබි බව. සෝභා සුන්දරත්වයේ විදීමට කැමැති වීම. පරිසරය රැකීමට උනන්දු වීම. සාර ධර්මවලට අනුවද ආගමනුකූලවද ජීවත් වීම. තමන් අදහන ආගම කුමක් වුවත් ඊට අනුකූලව යහපත් ලෙස ජීවත් වීම. හරි මගේ පුංචි යාළුවනි, අපි හයශ්‍රේණිය සෞඛ්‍ය ගැන විශේෂට අදාළ පළවෙනි පාඩම වන සුවෙන් සතුටෙන් ජීවත් වීම කියන පාඩම සාකච්ඡා කරා. මම හිතනවා මේකෙන් මොකක්ම හරි දෙයක් ඔයාලට ඉගෙන ගන්න ලැබිලා ඇති කියලා. ඒ වගේ දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්න, ඔයාගේ යාළුවෙක්ට මේ video එක share කරන්න සම්පත කරන්න එපා. මෙතෙක් වේලා මා සමග රැඳී සිටියට ස්තුතියි. නැවතත් මේ video එකකින් හමුවෙමු.